ඔබ විශ්වෂය පොත් කාටත් කලින් වට කිය ස්වාද නරපාණන රාත්වී ම යිතිහ ප්‍රධාන පෘතිවිකාශය සමකයි අදත් එකතුවේ නෑ ප්‍රතිමේ නවධහනයේ ප්‍රෝවතිී සිරස් තල වෙත නය ගෙවාගන්න බැරිබුණු ව්‍යාපාරකයන්ගේ දේපල අත්පත් කරගන්න එපා අගමතිකින් බැංකු වලට උප දෙෙසක් අදත් ොරෝ මරණ පහක් සිද්ධවෙති මරණ ලැස්තුවත් තුන් සය පනස් දෙකක්වෙයි. තයිනිික වැටප දහක් කලාට එරෙහිව වතු හිමියන්ගෙන් පෙත්සමක්. සිරියාව අපායක් කළ යුද්ධයට අවු බුද්ධහයායි ස්ක දින ප්‍රහරය හා කොවි් වසංගතය හෙතුවෙන් බැංකු නය ගෙවා ගැනීම නොහැකූ ්‍යවසයිකෙන්ගේ දේපල අත්පත්කර ගැනින් වෙනුවට සහන කාලයක් ලබාදීමට අවධාන ජුම් කරන්නේ. අග්‍රාමාත්‍යයමහින්ද රාජපක්ෂ හතා බැංකූ ප්‍රධානීට දැනුම්තේ බෙනපා. දල්ලමත්‍යංශයේය අද පවැතිසාක චාවකත යක්ක්‍රමාත්‍යවරයා මෙම දැනුන්තිම සිදු කළ මුදල මත්‍යංශයේ මහබැකහාහ අදාල බැකුමග එක්ව අවසන්තීරයකට පැමිණිය යුතු බද අග්‍රමාාත්‍යවරයා අසඳහන් කලා බැංකුුණයි පිළිබඳ ගටලු විසදාකැනීම සඳහා නයිතික බලයක් සහිත රජේ ආයිතනයක් හෝ බලදහරයෙකු සේපී පිහිටුවීම පිළි බඳවද මෙහිදිය අවධහන්නේයේ චොම්පුනා, අමත්‍යබිමල් වේර පංෂ රජමාත්‍යවරන් වන අජත්්‍යතිවාට කබ්‍රාල් ශයහන්සමසිංහ ග්‍රමමාත්‍ය කාරි මන්ඩල ප්‍රධාන යෝශිත ප්‍රාජ ක්ෂ ද . තිංශිලිකම් එස්සාර් ආටිකලයන බහත්වරුන්ද මෙමවස් තබට සහ බහකිපුණා. ගයා කොරෝණා ආසාධින වෙලා සිටි පස්තෙනෙකු මේ යාමත් එක්ක කොරුණනා මරණ ලයිස්තුව පන්සිත්තිස් දෙක දක්වා ඉහළ ගොස්තබෙනපා. ඕ චරිත කොරනාාපුොකරට අදත් එකසිය හැතෑ අටදිනෙක් එකතුවේ දීතුන්සිය විසි එකක් පූර්ණ සුවය ලබලා නිවෙස් වෙත පිටව කියා. ො-19 ප්‍රතිශක්තිය කරන වැඩ සටනයටතේ ඒ දින තුළ දෙහස් අයිසය තුන් දෙනෙකට ඇස්ටලා සෙනකා එන්නතලබාතුන්න යනුහත් ලක්‍ෂ හැත්තඇතුන් දහස එකොස් දෙනෙකුට එන්න මේ වන විට ලබාතය තිබෙනවා. කොළඹ නගර සීමාව පදිංචි වයිස අවුරුදු හැට වැඩි ජේෂ් පුරවැසියන් සඳහා කොවිD-19 එන්නත ලබාගේෙ නිව සඳහා පහසුවේ ලාක් ස්වය ක්‍රියව නොමිලේ වෙන්කර ගැනීමට අවශ්‍ය පහසකම් සලසාති තිබෙනවාා කොළඹ මහනකර සභාවේ www.. ගම්.MC.cov.telké බටවියෙන් eචලlinkින්.comම් බටවෙන් හෝඒ නලින් ංගම යෙදවම් මකින් වෙලාවක්වෙන් කරගත හැකි. මෙසඳහා කිසිදු අතර මැදකු අවශ්‍යන් ුබන බව නාගරික කොමසාරිස් නෙතිඥ රෝෂිණි දිසානායක මත්මි පවසන ප. කොරුණ ආ අධනේ සිටි පස් දෙනකු මිය කොස්ති වෙන පා ජාපන ප්‍රදේශි පදිංචි අසුහ හැබැරිදි කාතාවක් ගම් පහපදිංචි හැත්තැහය හැබරිදි කාන්තාවක් ච්ිඩි පදිංචි හැට එක් හැවිරිදි පිරිමි පුදගලෙක මියකොස්තිබෙනවා. පමුණුව ප්‍රදේශය පදිංචි හැත්තට හැවිරිදි පිරිමි පුදගලෙකු සහ කළුපතර උතුර පදිංචි අනු හතර හැවිරිදි කාතාවකද මියක අය අතර වනවා. බේදක්වාමරටින්වාර්තාාවන කොවි-19 සමස්ථාසාධිත සංඛාව අසූ අට දහස් අසූ පහක්. දෙදහස් පන්සේ අසු නව දෙනෙකු රෝහල්වල සහ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාරල බනවා. ූ නැුස ලබූ සං්‍යාාව අසූහතර දහස් නවසී හැට නබයක්. වතුකම්කරුවන්ගේ දෛනික අවපු වැටුප රපියල් දහසක් වෙන බවට ප්‍රකාශයට පත්කරමින් රජය ගැසට් නිවදනයක් නිකුත් කලාා. එම නිවේදනය බල රහිත කරන ්‍රීට් ආධඥ්‍යාවක් නිකුත් කරන ලෙසඉල්ලා වතු සමාගම් වෙස්සක් අභියාචන ආධිකරණයට ්‍රීට් පෙත්සමක් ගොුණු කරති වෙනවා. අග්‍රපතන සහ එල්පිටය වැල සමමාක ඇතුළු සමාකම් වෙක් එෙක් වයි මෙම පිත්සමකුණු කර තිබෙන්නේ අවාතෙනි මල්සිරි පාලද සිල්වා කම්රුම සාරිස් චනරල් ප්‍රහත් චන්ද්‍රකීරත්ති, තේකරමාන්තේ පිළිබඳ පනිිාලක සභාව සභපතිවර ඇතුළු දහට දෙනෙකු වගුත්ත්‍රකරුවන් ලෙසනම් කර තිබෙනවා. වතුකම්කරුවන්ගේ දෛනිික වැටපු, රපියල් දහසක් බවට පත්කිරීමට පඩිපාලක සභාව අනුමත්තකිරීම අයවයි වාර්තාාවටද ඇතුළත් කර ඇති බව පිත්සමෙහි සඳහන්. දදිසි තුතම්රන්ගේ වැටුක් පැඩිකිරිව තුලින් වතුකර්මාන්තය අර්බු දෙයකට ලක්වීමට ඉඩ තිබෙන බවයි ඔවුන් පින් පාතෙන්නේ. පෞද්කලික අශේ විශ්්‍රාම කැවීමේ වැැස් සිීමමාව අවුරුතු හැට් තක්වා ඉහරණින්ීමට රචී අවතානේචම වී තිබෙනවාා. කොළඹ අද පැවතිී මාතය හමුකද අමාතේ නිමල් සිරිපාල්ද සිල් අමහතා මෙ බව අනාවරණය කලා. ද්ගලි විශ්‍රාම වයස් අවුරදු හැට ක්වා දීර්ග කිරීම පිළිබඳව අතිකරු ජනාධිපත්තුමාත් සමගත්ත විශේෂය මඇගලුම් ශේත්‍රයේ හාම්පුතුන් සම්ගත් සාකච්ඡාවක් තිබුණත් ලෝකේ විෙනත් සටවල් වගේම පෞද්ගලිකංශේත මෙ කිරීම ඉතාම සාධාරණයි නමුත් යම් අමාරුකන්තියෙන ර්මාන්තයන් වේෙනම් ඒ අවස්ථාවනනදී පිළිබඳව බලලා සෞඛ්‍යකත්ත්වය උන්ගේ කාර්යක්ෂමතාවය මේ ගැන බලලා අපිට යම් යම් වෙනස්කම් රෙගුලාසිි මාර්ගයෙන් ව්‍යතිරේකයන් කිරීමට අපි ඉඩ සලස්සනවා කියන එක මම් පෙන්වලා දුන්නා. හිගබදු අයිකර ගැනීම සම්බන්ධ දීර්ඝ කාලීන අධිකරණ ක්‍රියාවලිය හා නඩු කල්්‍යයාම නිසා රුපියල් බෙලියන ගණනක බදුමුදලක් අයිකර ගැනීමට නොහැකිවී ඇති බව දේශයේ ආදායම් කොමසා රිස්චනරාල්වරයා ගෙනුම් කාරක සභවේදී හෙළි කලා. දිකරන ක්‍රාවලයේ ප්‍රමාදයන් හත්තු වෙන් බදුගවීම් පැහැ හරින්නන්, එල්සිය වාසියට යොදාගන්නා බවයි මෙහිදී හෙලිපුුණනේ. හචාය තිස් විතාර මහතාගේ ප්‍රධනත් වේනු, රජීකනුම් පිළිබඳ කාරක සහරවැසීම පැවැත්වන්නේ. නඩු කල්්‍යයාම වලක්වා හිඟ බදු අයිකර ගනීමටදාල අධිකරන ක්‍රියාවලේ කඩ නම් කිරමත්්‍යවශ්‍ය බව මෙහිද අබධහරණය කරුණේ. එමෙන්ම බද අයිකිරමි ක්‍රමේද වනත් විලිමත්ව හා කඩිනම් කළ හැකි ක්‍රියාමාර්ක ගැනීම සඳහා. අවශ්‍ය නම් නීතියද වෙනස් කළයුතු බව තිස්ව විාරන මහතා පෙන් පාතුන්නා හිඟ බදු අයිකරකතයතු අයිතන සම්බන් දෙෙන් සකස්කරඇති ලේකනේ ඩිවරදි බව පිළිබඳ ගැටලුවක් පවතින බැවින් නිරපුල් කරත යතු . රක හ දේ ර් තු න තු ද ක ගැනීම ල සඳ ප්‍රහන ර් තු ි දිංච රීම කාර ල තුළ තන දේශී අ ෑම් පර් න්තු, සමග සබන්ධ කිරීම වැදකක්කම පිරිබඳවද සකචච කර රාජ මත්‍ය සන්ත අල බන්න හ ඇතු හචන ියෝජතය ් හර පෙරිසක් ක් සිට . ලංකා ්‍රක් අතනය ිලග නිලවරණය පැවැත්වීමට පෙරවත්මන් ක්‍රිකට් ්‍යවස්ථාව සංශූතනය කර නව විවස්ථාවක් සකස්කර ලෙස නෝකයක් නිකුත් කරන්න ඉල්ලාකුණු කළ පෙත්සමට අදාළ විරෝධතා ජරිමස අටවනතා ඉදිරිපත්කන් ලෙස අභ්‍යාචනාධකරණය අද නියෝක කලා වගෞත කවන් ලෙස නගර ඇති ක්‍රවිඩාමාතය නවල් රාජපක්ෂ මහතා ඇතුළූ පිරිසකටයි මෙම නියෝකය නිකුත් කරුණේ. සම අභ්‍යාචනාධී කරන සභාපති වනිසුරු අර්න ඔබෙසේ කරහ මය තුන්නේ කොරයායන මාහතරන්ගේෙන් සමන්වෙත වනිසරු මඩුල ඉදියේ කැවරු ලබවා. වග උත්තරකා පාර්ශිුව වෙනුවෙන් පෙන සිටි අතරේක සොලිස්ට ජනුවල් සුමති ධර්මවර්ධන මහතා පැවසේ, ක්‍රීඩා අනපනත් සංශෝධනය කිරීම සම්පන්ධය මේතිනවල කරුණු අධිනිකරමින් සිටන බවයි. පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ ක්‍රිකට් අතතිත්මන් ව්‍යවස්ථාව තුළ පවතින අඩුපාඩු නිසා දේෂන අක්‍රමිතා හා දේශපාල බලපෑම් එල්ලවීමේ ඉඩක් ඇති බවයි. දදි න සබන්ධ හිට නතිපති ම් ල ත් වරතුහ, දු සදේෂ යා ොමෂ සභ හිටපු අධ්‍යක්ෂන් වා, අනෂ ැල්පටන හතුරු නිදස්ක දස්රමින්, පසුගේ අ ්‍යාචනාධතිරනේ ප්‍රකාශයට පත් කල ීන්දුව, කොළබ මහදි කරන හමුවේ අද කිය වන ලබවා ත්වේරතුග , අනුෂ පැල්පිටන මහතතුරන්ගේ වෙදෙ මන් ලපත්‍රහ, ඇප මුදල් අධිරන ාරහිතිබේනම්, ඒවා අනතාව තාහුරු කර ඔවන් වෙත මුධරන ලසද අධකරන ියෝග කලා. වෙ ත පනවාති වූ විදේශ ගමන්තහනමුද ඉවත් කර ඇති බව, ආගමන හා විගමන පාලකවරයා හා රජ්‍ය බුද්ධිසී වී අධ්‍යක්ෂවරයාාවත දැනුන්දලෙසයි විනිසරුවරයා නියෝග කළේ. ඇඟලුම් කර්මාතය මූනතීලාතියන අභියෝකජය කරන්න රජ පූර්ණ අනුග්‍රහය තපායෙන සෝදානම් කියලා, ජනාතිපතිී කෝටාගේේ රාජපක්ෂ මැතිතුමා පවසෙනවා. ජනාතිප්‍රතිතුමා මේ භවකිව්වේ ඒකා බද්ද ඇඟලුම් සංසදේ නියෝජිතයන්නෙක්ක ජනාධිපතිකායාලේ අද පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී.. ඇගලම් ශේත්‍රය මූනපායිති අභියෝක රජය හඳුනාගෙන ඇති අතර එම ශේත්‍රය පලතායි හා ගුණනාත්ම කලෙස වර්තනිකරීම් සහහා සැලුම් සහකත වැඩපිළිවෙලක් ක්‍රියත්ම කරන බවද ජනාධපතිතුමා කිය සිටියා. ිලකාක්ව ඇගලුම් අපනන සඳහා ලෝක වලතුොළේ ඉතා ඉහල පිළිගනීමක් පවතින බව ජනාතිපතිතුමාපෙන් වාදුන්නා. දේශීය ඇගලුම් ේත්‍රයේ නව පවිදිීමක් ඇතිකිරීමෙන්. විශාල විදේශ විනිමයක් රට ආකර්ශණය කරගැනීමට හැකි බවයි ගෝටාවේ රජපක්ෂ මැතිතුමායාසිට. ඇගලුම් ෂේත්‍රයෙන් වසරද අමරිකාටල පිලින පහිදශම එක ඉලක්යක් සපුරා ගැනීමට නියමයි. රටේ පොදු සෞකෙතත්වේට බලපෑක් ඇති නවන පරිදි ඇගලුම් ෂේත්‍රට අතල යම්යම් සක නිර්දශ ලේල් කිීම ඇතිහැකවපිදසස්ැලීමටද. මෙහිදදිියෝජනා කරුණා ශීත්‍රයේ මනව සම්පත් හිග පිබඳ අවධාන්නේයේ ජම වඋන අතර ගුණාත්මක හා සුරක්ෂිත රැකය අවස්ථා උදාකිරීමෙන් තරුණ තරුණය ආකර්ශණය කර කැහැකි බවද ජනාතිපතිතුමා පෙන් වාතුන්නා. අයුජකින් සඳහා වීසා කාලසී මාවතීර්ක කිරීමහා වේසා ලබාතිීමේදී ලෙහිල් ප්‍රතිපත්යක් අනුකමනය කිීමටද මෙහිදී අවධානයජමූුණනා. අමාතවරන් වන දිනේශකුණන් වර්තන නිමල් සිරිපාල්ද සිල්ප පවිත්‍ර ව්‍ය රචි , රජචමාතරන් වන සුදර්ශ නනිපණන්ධ තුලි චරුවචාන්න ජයසුමන ජනාතිපද ලේකාම් පීබී ජයිසුන්රයන මත්තාත්මිනැතු පරිසක් මෙම සකචචෝටෙක් වුණ. ගය පස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු දෙකටත් කිටටුයි. මෙමනි කොඩත් ප්‍රහරයේ සම්බන්ධ රටවල් පහක්ක ජීවත් වුණු ශ්‍රිලංකින් පනස් දෙනෙක් මෙවනුකොඩත් රටට ගෙන්වලා කියලා ජෙල්පිරිස් ඇමතිතුමා කියනවා. එවගින්ප චරිත තවත් හතර දෙනෙක් රටට ගෙන්වා ගන්න කටයුතුත් සිින්ද කරනවා කියලත් ඇමතිවරයා කියනවා. පස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙලා තියෙන වෙලුම් සියල්ලමත් නැතිපතිවරයාට භාරදේලාවසන්. ත්ව එහෙ පතියේේ තිත් අද පැවති මාධ්‍යහම්මකද අගරදකරු අතියුතු මැල්කම් කාදින රජය තෙමිපාණන් පස්කු කොමිසන් වාර්ථාව පිළිබඳව විශෂ ප්‍රකාශයක් සිදු කලා. එම වාර්තාාවෙන් මේ බෝම්භ ප්‍රහාරය පිටිපස්සේ හිටපු කතුරුව. මේ බෝම්භ ප්‍රහාරයට අනුග්‍රහය දක්වපු මුදල් හදල් දුන්නු මේ සංවිධානය කරන්නට පිටිපස්සේ ඉඳගෙන උදව කරපු අය කෞුද කියන ප්‍රශ්නයට අපට. පිළිතුරක් ලැබුණේ ැහැ මේ කොමිෂන් සභහ වාර්තාව. යම් යම් ඉංගී කිරීම් සිද්ධ කරලා තියෙන. නමුත් මේ කොමිෂන් සභ වාර්තාව සහ. රජයේ බුද්ධි අන්සය මෙන්ම අපරාධ විමර්ශන කොට්ටාසය ඒ වගේ සංවිධාන වලින් වත් මේකට පිළිතුර අපට ලැබිල තිබුණේ නැහැ. එනිසා අපි බලාපොරොත්ව තියාගෙන හිටිය කොමිෂන් සභාව මීර වඩා මේ සම්බන්ධුව කරුණුස්ොයා බලයි කියලා. නමුත් එවැනි දෙයක් සිදනේ නැහැ. එනිසා මේක අපි මූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වාර්තාවක් හැටියට. යම් යම් මූලික කාරණ කීපයක් එහෙම මෙහෙහි තියෙනවා. නමුත් මේ කොමිසන් සවහා වාර්තාව ගැන සෑහමකට පත්වෙන්න ැහැ. ලකා පපුදජ පෙරමන සංගධාන කල මති හමන්ටෙක්වම, අත මහාචාර ජියල් පිරිස් මහතා පස්කු විමර්ශණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කලා. අපට බලාපොත්වට පුළුවන් අපප්‍රියල් විසියෙක් වනදාට පෙර සෑහන ප්‍රගතියක් මේ සම්බන්ධයෙන් ලවෙයි. රජය ආතනට ෙ දන ප්‍රතිබාල එක්මට පෙන්න්නන්න. දැන් සම්පූර්ණ වාර්තාාව නීති පතුමාට ඇවලදි සඳහන් වෙලතිවෙන කරුණු අනුව බැහදිලිියනො මේක අපේ රට පොමක් සීමවෙච්ච දෙයක් නෙවෙයි. එයි ඔබට ගේල්ල තියෙනක. ශ්‍රී ලාංකිකයන් අනස් හතරදිනේ රටවල් පහක සිටියද අත් අඩංගොඩ අරන්තියන පණහක් දැනටම ලංකාට ගෙනල්ල තියෙන. අනිත් හතර දෙනා ඉතාවා තික්මනින් අපේ රට ගෙන්වා ගැනීමට වැඩවිිලවෙලා යොදාගෙන යනවා. ඒවගේම විස්සයි විස්සේ ඔක්ටෝබර් මාසේ කටාර් රාජ්‍යය විසින් අත්තලංගුව ගන්නාල පුදගලයන් කොමිෂන් සභාවි වාර්ධාව තිය විදි ෙුලෑ ස්ට්‍රල ඉල් ෙනවා.ඒ සමරය, ශ්‍රී ලංකාවේ පොරවවැසියන් නෙවෙයිින්. එති ඒ පුද්ගලයන් සම්බන්ධෙන් ස්ට්‍රලියයානු රජයට අපි තොරතුරු සහිතව ඉල්ලීමක් කරනවා පූර්ණ විමර්ශණ කරලා ය තොරතුරු අපේ රාජයට දැනු දෙන්නේ කියේලවා. මද්‍රහ පාසල් සම්බදධින් ගෙන ඇති නියෝග පිළිබඳවද අමත්‍යවරයා මාතය දැනුවත් කලාා. මද්‍රාසා කියන ආයතන දැනට දෙදාහකරාසන් රටේ වයක් මැක්ටැකට න මේ මොනෝදු ගන්නන්නේ විෂේ මාලා මොනෝද කෞුදුගන්නන්නේ මේ සම්බන්ධෙන් යහාපාලන රජය කිසිවක් සෙවීමට හෝ පාලනය කිරීම කිසි උත්සාහයක් දැරුව නෑ හට ඒයින් තමයි මේක මේනි දිහට ව්‍යප්තු. තර මද්‍රව චෝත සන්ද ත ග ද ලෙක න්ත කට තු නිරතු බවට ප ක්ෂ ල හෙ බ යි පොිස් ධද ප්‍රකක්ශකවරයා සිටේ පා තුර ෙල්වත්ත ප්‍රදේශය පාදිංචි පුදගලේ කත් අ ගොට ගනු ලැබවා අවර්ණය තිබෙන්නේ තඩංගොට ගඩුලැබූ පුද්ගලයාගේ ගෙනුමකට ඩුබයි රජ්‍යයේ සිට විශාල වශයෙන් මොදල් ැී ඇති බවට එම ගිනුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්්ඥා ප්‍රදේශයේ සිට මෙහෙවනු ලබන අන්තවාදී මතධරණ සංවිධානයක ගිනුමකට බැව ඇ ට ොරතු. ලැබ තිබෙනවා ඔහු තෞදුරටත් විමර්ශණය කිරීම සඳහා ඒ දින පෑලිකොට පොලිස්ථානය මගින් ්‍රස්තක්‍රියා විමර්ශණන කොට්ටාශිවිත බාරගණු ලැබවා අපේ රටේ වරිය අනතුරු දිනෙන් තින ඉහල යනවාා. ඒත් එක්කම මේ අනතුර නිසා හෑම දවසකම වටිනා මිනිස් ජීවිත අපිට අහෙමි වෙනවා. මෙවැනි අනතුරු අතර යතුරු පැදි නිසාසිදූන් අනතුරු සං්‍යාාව ඉතාමත්ම ඉහලයි. එවැනි අනතුරු අවමකරගැනීමේ අරමින් යතුරු පැදිදාවකන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වනා ඒ කා ලුබෝදරදේ. තුത නිവ വനക තු ര ഹ ർ ഷവ കമക്കള നവത ്ാപിവെ බ ැു ්‍රമ ു വ ് ക කාර പැനതීම ത കമത ാേ ണ മ് ാണി ക്ക സහ ച്മ് സ ല വ മහത പില വ . බ බැ ം ්‍රमा ത ോ. විධකාරය එෙල්මට ේ නො ෙසල්ලෙ සාතිකති නෙල්මටියයක් ගත්තාමක වගගේීමක්ද නෝ මනාගමන සසාදා මෝට බයිෂකල් පදිික නවත්තන්න බයක තවත් වැඩුවෙනේ වැඩවෙන ග නීතිරීති ගමන් කරලා අනතුරු අඩු ගමන්න නත්ව බවට පරිවත් ක . ර පස් ජීමමවත්ත ප්‍රේශයේ අද අලුවියම හටගත් ගින්නක් නිසාඩි වස පනහකට පමණ හා නිසිද වනා. වැනිසා අවසන් වනු ජනතාවට තාාවකාලික වාසස්ථාන බගේම අනිකුත් අවශ්‍යතාත් ලබා දෙන්න මේ වෙනගොටත් කටියයුතු කරතිබෙනවා. අද අලු න පමන හ ත් ේේ හ ප්‍රදේශ ො යකත් ප්‍රදේශ ක් කයි. මෙ අතරම ගින්නහට ගටන් පස් ජමත් ප්‍රදේ නිීක්ෂණ කිරීමට කොම ගරධිපතන රෝසි සනනාක පාලිමන්තුමන්ත්‍රී ප්‍රදීප උඳකොට සහ දිිස්ට්‍රික්කම් ්‍රපිර හත් මත්ම ක්ුණා අදැන් අපි ඔවුන්ට තාවකාලික ජීවත්වන්න පුළුවන් ස්ථානයක් ආහාරපාන එසියලුම දේවල් ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ලියා පදිංචි වෙච්ච, නීති්‍යනකූල පදිංචිකරුවන්ට මේකට විසුඳම බාදෙන්ට හෙට දවසේ අපි දවල්තුනට මුණග හැෙනවා රාටකට වැඩ පිළිවෙලක් වගේීම ප්‍රතිපත්තියක් තියෙනව නම් කාගෙවත් උදවනතුව තමන්ගේම ශක්තිය නැකේ සිටිනට පුළුවන්. එවැනි ප්‍රතිපත්තියක් ඇරතේ රට සංවර්ධනය කළ හැකි කලේ වර්තමාන යුකයේ පව දුමින්ද නිසානායක රාජචමත්තවරය අද ප්‍රකාශ කලා සවභහගේ දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වාරි සවභාකයක් වැඩසටහනයටතේ අන්රධපුරය මෙහින් තලය වරපන් කුළම වැව සංවර්ධනයකිරීම රාජචමත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධනත් පෙන් ආරම්භ කෙරුණ. laටකට ප්‍රතිපත්යක් වැඩෙල්ලක් තිීනවර අපට වෙනකාගව තුදවවූන් නෑ රට ඇතුළෙමන්න අපේ දේශීය ව්‍යාපාරිකයෝ අපේ ගොයිමහත්තුරුඒ සසිුතුනත් එක්ක අපේ මේර නගිට වන්න පුළුවන්කමති නවා හැමෝම කියනවන හටනම් ක්ෂයක් චන්ද දුන්න ොනෙෙන්දගේ බලයක් දුන්න ඇය විරුද්ධිවෙන්න විපක්ෂයක් නෑ එන මේත වඩා අයිතාව හොඳ කාලයක්ආයි කවදාවත්ෙන්න්නේ නෑ. එන මේකතමයි රට හදනවරං හදන්න තින කාේ. අපි හැමෝ මේකාවගේ අත්තල් බඳගත්වොත් අපි මේ අවුරදු පහත් වැඩි මේරට හදන්. එන්ස බතුමාල හැමෝටම අප යාරාධනා කරනවා ඒ ගමන කොටස්ක. වෙඩංමකාර වෙන්න කියලා රජය ජනතාවගේ සුභසිද්ධිය සඳහා පුළුන් වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින අතර තුළදී ඇතැම් කණ්ඩායම් රජය අපකීර්තියට පත්කිරීම සඳහා ප්‍රචාරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බ. ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණනේ මහලේකම් නිතිද්ඥ සගරකාරයව සමහතා පවසනවා. මේ රටේ තිවිච්ච පාතාලය සම්පූර්ණයෙන්ම මේ වෙන විට පාලනයට ලක්කල්ල තියවා. ඒ වගේම මේ රජයේ පත්වනාට පස්සේ නිරපරාදි සිරගත කරලා හිටපු රණවිරුවන් සියල්ල නිදහස් කල්ල මේ රටේ නැගගනාපු ඒ විශාල අන්තවාදය ආලනයට ලක්කල්ල ඒයි අවසන් කරන්න අවශ්‍ය කටයුතු කරමින් සිදු කරමින් තියන. ඒගේම අපි රජයක් හැටියට විරුද්ධවාදීන්ට එරෙහිව හොර පොලිසි හදාගන බොරු නඩු පටෝල නීති අතටරම් කටයුතු කරන්නඇතුව ඉතාම නීතිගරුක යුක්තිකරු රජයක් හැටියට කටයුතු කමින් සිටන මේ රජ්‍ය ගැෙනියන මේ සුවිශාල සංවර්තන වැඩ පිළිවෙලා ඒවගේ පොරොන්දු ඉටිකිරීමේ ක්‍රියාදාමය බලාගෙනඉන්න බැරුව මේ වනකොට විපක්ෂය තා පහත් අත්වේ බොරු අවලාද මට ගැසිම්වලට පෙළඹිලා තියෙනවා. මංහිතානනි මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේවැයි ඇත්ත නැත්ත මොකක්ද කියලා හොඳ හැටි කිරලා මැන්ල බල තේරු රන් කටයුතුක. දේශීය ගොබයා අසරන් කිරිවට කිසිසේත් ඉඩ නොතමන බව අත රෝහිතා ගුණුවන්තට මහතා පවසනවාා. කැබිට රැස්සිී වෙච සභාග වී අනතුරුව මාත විත අදහස්තක් වෙනයි එමහතා මේ බව කයා සිටේ. අමාතය මයින්දමරවට මහතා මෙහිති අදහස්තැක්වවා. සවභහගගේ දැක්ම තුළ අප ගොබියාව ආරක්ෂයකිනම වැඩිපුුල ්‍රාත්මකට. එනිසා තම පොරසනාආධරය දුන්න. එනිසා තමයි අපි කවදව හාල්ිට ටින්ග ඇල්ල ගොබයාආසක්නර බ පොත්ව න ැ පරි ෝගක තසක්න කරන්නේන පරිබෝගිකයාටත් නමිමිට හාල්ර්ික ලබදෙන් අවශ්‍යක වැඩිුල ක්‍රාත්මකර. ියේමන්ලේ සතුව ැන්ටති නී සහල්බවට පත් කල්ල සත්ස හර දෙන්න තීන්දු කර. අවශතාවය කැනගුණනත් රටින් හල්ගෙනල් ලහෝ දීමට අවශ්‍ය කටතු කරන්න කිය සාකචවන් න්ට න්න ද න දග ශ මක් නොත් මයි ත්ේ ාත්ම කර ජන ත්ම ල්ල වා ට ය කියලා හම යනවන ීතක අරගන්නත් ඒට පසුවතමයි තිීන්දක්ගන්න හල්විල පාලි කරන්නන සාත රූපහහින පෝත්ති තුලින් අදට අපේ සමගෙන යනවාා. cada Ob sudaíiratriak Aibu1.